වලට නිපදවමින් සිදු කරන පිස්සු ක්‍රීඩාක්‍රම ඔබ දැක ඇති බොහෝ දුරට ඒවා හරිම අමුතු යථාර්ථවාදී නොවන දේවල් නමුත් ඒ වගේම සැබෑවටම නිර්මාණය කරපු අමුතු ආයුධ ලෝක යුද්ධවලදී පාවිච්චි කළ තියෙනවා ඇලනසළු අත් බෝම්බ සහ යුද ටැංක ගැන ඔබට කුමක් කිව හැකිද ඒ වගේම නෙෂ්ටික මිසයිල අත අපි ඔබට පෙන්වන්නේ එවැනි අමුතුම නමුත් විශ්මිත හමුදා ආයුධ පිළිබඳවයි ජර්මානුවන් විසින් භාවිතා කළ අති භයානක ආයුධයකි ඒ යුද්ධවලදී පස්සයට මේදන් කර පුපුරවා හරි බෝත ලොලිපොප් එකක් වගේ පේන මේ ඇලනසළු අත් බෝම්බයක් ඇලනසළු කියන්නේ හේතු උනේ මේක සතුරු යුද ටැංකිය වලට වදින්නට විසිකල විට ටැංකිය වල පිටත පෘෂ්ඨයට සවිවීමක් සිදු වෙනවා ඒ ලෙස ටැංකියේ පෘෂ්ඨයට සම්බන්ධ වූ විට මෙම බෝම්බේ පුපුරා යෑම සිදු වේ නමුත් ටැංකියට ඇලෙන නම් එම පෘෂ්ඨය අනිවාර්යයෙන්ම වියලී තිබිය යුතුයි කෙසේ වෙතත් මෙමකින් පහර දෙන්නට නම් සොල්දාදුවෙක් සතුරු යුද ටැංකිය ආසන්නයෙන් ගමන් කළ යුතු වෙනවා එය තමයි මෙහි ඇති අවධානම දෙවන ලෝක යුද්ධයේදී භාවිත කළ ස්වයංක්‍රීය ආම්පන්නයක් වන මෙය ඉතා කුඩා ටැංකියක් පාලක පැනලයක් ආධාරයෙන් මීටර් 650ක කේබලයකින් පිටත් කර හරි පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් පටවා ඇති මෙය සතුරා ඉදිරියට ප්‍රබලව ගමන් කරයි මෙය කුඩාම නෙෂ්ටික අවියකි කුඩා පරමාණු බෝම්බයකි පිපිරීමෙන් මීටර් 400 කරයක් තුළ කිසිම ජීවියෙකු ඉතිරි නොවේ මෙහි විකිරණ නිරාවරණයෙන් ඇතිවන අවදානම මීටර් 500ක දුරකට විහිදේ මිලිමීටර් 200ක ඝනකමකින් යුත් සන්නාහයක් පහසුවෙන් විනිවිද යාමට හැකි මෙය ලෝක යුද්ධයේදී භාවිත කර ඇත ප්‍රතිවාදියාට පළදායීව පහර දීමට නම් සොල්දාදුවෙක් නැගී සිටිය යුතුය ඉලක්කයෙන් තත්පරයට මීටර් 30ක වේගයෙන් පිටව යයි ඇමරිකානු හමුදා ඉතිහාසයේ බලවත්ම ජංගම කාලතුවක් වයි බාර ටොන් 42ක් වන අතර විශේෂ ට්‍රක් රථ දෙකක් ආධාරයෙන් මේ ප්‍රවාහනය සිදු කර ඇත පිහිටීම සතුරාට හඳුනා ගැනීමට දුෂ්කරමය වටය පෙඩි තබා විනාඩි 15කට පසුව වෙනත් ස්ථානයකට ගෙන යා හැකිය මේ තාමත් ලෝ විශාලතම කාලතුවක් සඳහා වාර්තාවක් තබා ඇත බාර ටොන් 36ක් මෙහි බරින් අඩක් පුපුරන ද්‍රව්‍යයි එක් වටයකින් වෙඩි තැබීමට කිලෝමීටර් 8.5ක දුරක් අවශ්‍ය වේ එම නිසා මේ එතරම් ප්‍රායෝගික එකක් නොවේ ටැංකි ලෝකයේ දරුණුතම ටැංකිය මෙයයි ගිනිදැල් සමග ගමන් කරයි ගමන් කරන විට ඔවුන්ගේ මාවත ඇති සියල්ල අළු වී අවසන්ය මෙය සතුරන්ගේ කූඩාරම් විනාශ කිරීමට පළදායී විය ජපානයේ භාවිත කළ යුද ආයුධයක් වන මේ සුක්කානම් බෝම්බයකි කොටස් දෙකකට වෙන් කළ හැකි ගුවන් යානයක් වැනිය ගුවන්ගත කිරීම සහ ගොඩබෑම සඳහා එන්ජිම බෝම්බකරුවෙකු විසින් පාලනය කරයි ලෝකේ වඩාත්ම සුවිශේෂී ජපානයේ බැලුම් බෝම්බය මෙයයි ජපාන හමුදාව එක්සත් රාජ්‍යන්ට බෝම්බ හෙලීමට මේ භාවිත කර ඇත විශේෂ ටයිමරයක් මගින් පැය 72 කාල පරතරයකින් පසු බෝම්බ හෙලනු ඇත අන්තර් මහත් ද්වීපීයව භාවිත කළ හැකි ලෝ පළමු ආයුධය මෙයයි බෝම්බ තොගය අතහැර දැමීමෙන් පසු බැලූනයට ස්වයන් විනාශයක් ඇති කරගත හැකිය